සෞඛ්‍ය අමාත්‍යාංශේරා රෝහල් අනුබද්ධිත ආයතනවල කාර්ය මණ්ඩලයේ සේවයට පැමිණීම සහ පිටවීම සනාථ කිරීම සඳහා ඇඟිලි සටකුණු සටහන් කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අනුකාරක සභාව විසින් ප්‍රධාන ගණන් දීමේ ලෙස නියෝග කළේය. වර්තමාන තත්ත්වය තමයි කාර්ක සභාව ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කර නොතිබුණි. මේක දීර්ඝකාලීනව පවතින ප්‍රශ්නයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ. මොකද කොටසක් ඉන්නවා රාජකාරී දිනපොත් සටහන් කරන. වෘත්තීය සමිති වලින් නිරන්තරයෙන් මේ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම අවශ්‍ය නැහැ. මොකද අපි රාජකාරී දිනපොත් නඩත්තු කරනවා කියන කාරණය පිළිබඳ තදින් ඉඳලා තියෙනවා. අවස්ථා ගන්නාවක මේ පිළිබඳ යූනියන් ස්ට්‍රයික් ඇති වෙලා තිබෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඔබතුමා විසින් දෙන ලද නියෝග පිළිබඳව අපි එහෙම අතෑරලා නෙමෙයි ඒ පිළිබඳ කාරණා ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ආයතන මට්ටමින් අභ්‍යන්තර චක්‍රලේක යවලා තියෙනවා. ඒ වගේම අපේ විමර්ශන කණ්ඩායමේ යවලා විටින් විට මේ පිළිබඳ විමර්ශනය කරලා තිබෙනවා. සේවකයා සේවයට පැමිණීම සහ පිටවීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා ගන්න තියෙන යන්ත්‍රයක්. ඉතින් අපි මේකට මිලියන 36කට මුදලක් වෙන් කරලා යන්ත්‍ර 213ක් අරන් දීලා තියෙනවා. ඉතින් මේව රජයේ මුදල් 77%කට වැඩි ප්‍රමාණයක් අතිකාල දීමනා ගෙවනවා. මේක සාධාරණද කියන එක සම්බන්ධයෙන් අපි හැමෝම ස්වයං විවේචනයක් කළ ගත යුතුයි. ඉතින් මේ විදිහට ඉදිරියට ගියොත් මේ රටවල් දැන් අපි පත් වෙලා තියෙන තත්වයට මේ ආයතනවලුත් යම්කිසි බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.